කොහොමද ළමයි ඔන්න ඉතින් අද ඉඳන් ඔයාලට 2023 දී විකාශය වුණ Only for Love කියන ලස්සනම ලස්සන රොමැන්ටික් ඩ්‍රාමා එකේ රිවියු එක අරගෙන ඉන්න තමයි හදන්නේ මේ ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතවලට රංගනින් දායක වෙන්නේ අපි ගොඩ දෙනෙක් ආදරය කරන බයි ලූ සහ ඩිලන් වන් විසින් චයිනීස් ඩ්‍රාමා ෆෑන්ස්ල අතර නම් මේ දෙන්නව නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහනේ එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම අද කතාව බලන්න යමු इट कली मत करता चैनल के सब्सक्राइब कर लेंगे सब्सक्राइब कर ला नोटिफिकेशन बेल क्लिक कर लाने ड्रामा के कथा वार्ते के කතා පටන් ගත්තෙම අපිට පෙන්නන්නේ අපේ ෆීමේල් ලීඩ් වෙන ෂූයිව. ෂූයි වැඩ කරන්නේ ෆයිනෑන්ෂල් මැගසින් එකක රිපෝටර් කෙනෙක් විදියට. ඒ වගේම ෂූයි කියන්නේ හැම දෙයක් ගැනම පොසිටිව් විදියට හිතන කෙනෙක්. මේ වෙලාවෙත් ෂූලි එයාට ලැබෙන තිබ්බ ගොඩක් වැදගත් ඉන්ටර්විව් එකක් වෙන රිපෝටර් කෙනෙක්ට ලැබිලා තිබ්බත් hina වෙලා එයාගේ වැඩ ටික හොඳින් කරගෙන යනවා. මේ වගේ දෙයක් වෙලා තියද්දී චුයි සාමාන්‍ය විදිහට ඉන්න නිසා චුයිගේ යාළුවා බලන්නේ චුයිට මොකක් හරි අසනීපයක් වද්ද කියලා. මේ අතරේ චුයිට ලැබෙන්න තිබ්බ ඒ ඉන්ටර්විව් එක බාර වුණ යූලින් නම් ගොඩක් ආඩම්බරෙන් තමයි මේ වෙති ඉන්නේ. ඊළඟට අපිට පේනානේ අපේ මේල් ලීඩ් චී යෑන්ව. අපි ඉස්සරහට මෙයාට යෑන් කියලා කියමු. චුයි වැඩ කරන මැගසින් එකෙන් ඉන්ටර්විව් එකක් කරන්න ඉන්නේ මේ යෑන්වම තමයි. යෑන් කියන්නේ එයා තනියම ගොඩනගපු සාර්ථක කම්පැනි එකක අයිතිකාරයෙක්. මේ වෙලාවේ යෑන්ගේ ඇසිස්ටන්ට් යෑන්ව අප්ඩේට් කරන්නේ ඉන්ටර්විව් එක කරන්න මැගසින් එකෙන් තෝරගෙන තියෙන්නේ රිපෝටර් යෝලින්ව කියලා. ඒත් යෑන් එයාගේ ඇසිස්ටන්ට් කියන්නේ එයා ඉන්ටර්විව් එක කරන්න කැමති රිපෝටර් ෂෙන් එක කියලා. ෂෙන් කියන්නේ ෂූයිගේ මුල් නම. යෑන් කලින් ෂූයි ලියපු ආටිකල්ස් කියවලා තියෙනා වගේම ඇත්තටම ෂූයි එයාගේ ජොබ් එක හොඳට කරනවා කියලා යෑන් දන්නවා. ඒ නිසාම තමයි යෑන් චුයිවම ඉන්ටර්විව් එකට ඕන කියලා කියන්නේ. මේ ගැන කියන්න මැගසින් එකේ ඩිරෙක්ටර් චුයිට එන්න කිව්වත් චුයි හිතන්නේ ඉන්ටර්විව් එක චුයිට ලැබුණේ නැති නිසා එයාගේ හිත හදන්න තමයි ඩිරෙක්ටර් කතා කරලා තියෙන්නේ කියලා. මේ නිසා චුයි කියනවා මගේ හිත හදන්න ඕනේ නැහැ. කොහමද ඒ විදිහට උනේ එක හොඳයි. මොකද අද මගේ බෝයෆ්‍රෙන්ඩ් ගේ බර්ත්ඩේ එක නිසා මං ඉන්ටර්විව් එකට ගියත් බෝයෆ්‍රෙන්ඩ් එක ඉන්න වෙන්නේ නැහැ කියලා. මේක හංගිදලා ඩිරෙක්ටර් චුයිට කියන්නේ එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. හරිම අපරාධයක් වෙන්නේ. මොකද යෑන්ම කියලා තියෙනවා එයාගේ ඉන්ටර්විව් එක කරන්න ඔයාවම ඕනේ කියලා. ඒත් ඉතින් ඔයාගේ බෝයෆ්‍රෙන්ඩ් ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නත් ඕනේ නිසා ඉන්ටර්විව් එකට වෙලාවක් නැති වෙයි කියලා. මේක අහපු ගමන් ගොඩක් සතුටු වෙන චුයි කියන්නේ එයා ඉක්මනටම ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන්න ඕනේ කියලා. මෙහෙම කියලා යන්න හදන චුයිගෙන් ඩිරෙක්ට් අහන්නේ එතකොට බෝයෆ්‍රෙන්ඩ් ගේ බර්ත්ඩේ එකට මොකද කරන්න කියලා. චුයි කියනවා එයා ඉන්ටර්විව් එක ඉවර කළා රෑ 12ට කලින් යන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි ඔය විදිහට ආයෙත් මේ ඉන්ටර්විව් එකේ වැඩි චුයිටම පැවරෙනවා. චුයි ඉන්ටර්විව් එකට කලින් යෑන්ගේ ෆොටෝ එකක් හොයාගන්න ඉන්ටර්නෙට් පීරුවත් චුයි අසාර්ථක වෙනවා. මොකද යෑන් කිසිම සෝෂල් මීඩියා එකක නැහැ වගේම මේ වෙනකම්ම කාවවත් හම්බ වෙලා ඉන්ටර්විව්ස් දීලත් නැහැ. ඒ නිසා ඉන්ටර්නෙට් එකේ තියෙන එකම යෑන්ගේ ෆොටෝ එක වෙන්නේ කායකේ ෂටයක අස්සෙන් පේන යෑන්ගේ ඇස් දෙකේ ෆොටෝ එකක් විතරයි. ඊළඟට යෑන් යනවා එයාගේ කම්පැනි එකෙන් කරන ඉන්ටර්විව් එකකට. මේකට සමාගම් දෙකක අයවෙත් ඉන්නවා. ලොකු සමාගමකින් ආව කෙනෙක් නම් ගොඩක් සතුටින් මේ යෑන්ගේ කම්පැනි එකේම කෙනෙක් එක්ක කතා කර කර හිටියත් පොඩි සමාගමකින් ආව අනිත් කෙනා තනියම ඉන්නවා. ඊළඟට යෑන් මෙතන ඉන්න ඇසිස්ටන්ට් කෙනෙක්ට කියලා කෝල් ඩ්‍රින්ක්ස් දෙකක් ගෙන්නගෙන මීටින් රූම් එක ඇතුළට යනවා. යෑන් ඇතුළට එද්දිම ලොකු කම්පැනි එකේ කෙනා යෑන්ට hina වෙලා හෑන්ඩ් ෂේක් කරන්න හැදුවත් යෑන් ඒ කෙනාව ගණන් ගන්නේ නැතුව කෙලින්ම අර පොඩි කම්පැනි එකේ කෙනා ගාවට ගිහින් එයාට එක ඩ්‍රින්ක් එකක් දීලා කතා කරන්න පටන් ගන්නවා. ඊළඟට යෑන් මෙතන ඉන්න ඇසිස්ටන්ට් මේ කෙනාව දැනට වෙනත් රූම් එකකට එක්කන් යන්න කියලා කියනවා. ඊළඟට තමයි යෑන් අර අනිත් එක්කෙනත් එක්ක කතා කරන්න පටන් ගන්නෙ. මේ කෙනා කියනවා එයා යෑන්ගේ තාත්තා ගොඩක් කාලෙක ඉඳන් අඳුරනවා වගේම යෑන්ගේ තාත්තා තමයි මේ කෙනාගේ කම්පැනි එක රෙකමන්ඩ් කරේ කියලා. යෑන් කියනවා එයා ඒ ගැන දන්නවා කියලා. ඊළඟට මේ කෙනා කියන්නේ අනිත් කම්පැනි එක ගොඩක් පොඩි එකක් වුණාට අපේ කම්පැනි එක ලොකු එකක් නිසා අපිත් එක්ක වැඩ කරන්න කියලා. ඒත් යෑන් මේ කෙනාට කියන්නේ ලොකු කම්පැනි එකක්ද පොඩි කම්පැනි එකක්ද කියන එක වැදගත් නෑ කියලා වගේම වැදගත් වෙන්නේ තාක්ෂණික දියුණුව කියලා. අපේ කම්පැනි එක ලාභ ලබන්න පුළුවන් දෙයකට විතරයි ඉන්වෙස්ට් කරන්නේ. මොකද මේක පිනට දෙන තැනක් නෙවෙයි කියලා යෑන් කියද්දි මේ කෙනාට තරහ ගිහින් මෙතනින් යනවා.
යෑන් කියන්නේ දැන ඇඳුම් කම් වලට නැතුව දක්ෂතාවයට අවස්ථාව දෙන කෙනෙක්. මේ නිසා යෑන් අර පොඩි කම්පැනි එක තෝරගන්නවා එයත් එක්ක වැඩ කරන්න. ඊළඟට අර කලින් මීටින් රූම් එකේදී ලොකු කම්පැනි එකේ එක්කෙනාත් එක්ක හිටපු යෑන්ගේ කම්පැනි එකේ කෙනා ඇවිත් කියන්නේ යෑන් රිජෙක්ට් කරපු කෙනා යෑන්ගේ තාත්තගේ පරණ යාළුවෙක් කියලා වගේම අනිත් කම්පැනි එක පොඩි එකක් නිසා මේ තීරණයට ඩිරෙක්ටර් බෝඩ් එක විරුද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ දැන් කියන්නේ මේ කම්පැනි එක යාළුකම් අනුව නෙවෙයි ලාභය අනුව තමයි වැඩ කරන්නේ කියලා. යෑන් මෙතනින් ගියාට පස්සේ මේක නා කාට හරි කෝල් කරලා කියන්නේ ඉන්ටර්විව් එකට හදිසියෙම යෑන් ආව නිසා වැඩේ හරි ගියේ නැහැ කියලා. ඊළඟට යෑන් යාගේ ඔෆිස් එකට ආවට පස්සේ මෙතනට එන යෑන්ගේ ඇසිස්ටන්ට් කියන්නේ යෑන්ගේ හොඳම යාළුවා වෙන ගුවන්ජි අද රෑට පාටි එකක් ඕගනයිස් කරලා තියෙනවා කියලා වගේම එතනදි කෙනෙක්ව යෑන්ට මුණගැසවන්න ප්ලෑන් කරලා තියෙනවා කියලා. අද පාටිකට එන කෙනාගේ ප්‍රොෆයිල් එක බලපු යෑන් මේකට කැමති වෙනවා. මේ කෙනාගේ නම යූයු. ඒ වගේම අද කරන්න තිබ්බ ඉන්ටර්විව් එක මෙන දවසකට දාන්න කියලා යෑන් යාගේ ඇසිස්ටන්ට් කියනවා. මේ අතරේ ෂූයාගේ බොයෆ්‍රෙන්ඩ් කතා කරලා මේ විස්තරය කියලා සමාව ඉල්ලන්නේ එයාගේ බර්ත්ඩේ එක දවසේ කලින් එන්න බැරි වෙන එකට. ඒත් ෂූයාගේ බොයෆ්‍රෙන්ඩ් කියන්නේ මේක ෂූයිට ලැබුණ ගොඩක් වටිනා අවස්ථාවක් නිසා ඒක නැති කරගන්න එපා කියලා වගේම ඉන්ටර්විව් එක හොඳින් කරගන්න කියලා. තමන්ගේ බොයෆ්‍රෙන්ඩ් තමම කොච්චර හොඳට තේරුම් ගන්නවද කියලා හිතලා ෂූයා ගොඩක් සතුටු වෙනවා. ෂූයිගේ එයාගේ බොයෆ්‍රෙන්ඩ්ගේ කතාව අහන් හිටපු ෂූයිගේ යාළුවා කියන්නේ එයාගේ බොයෆ්‍රෙන්ඩ් වගේ ඔහොම දෙයක් කරොත් නම් දවස් ගාණක් යනකම් රණ්ඩු වෙනවා කියලා. ඒ නිසා ෂූයි නම් ගොඩක් වාසනාවන්තයි කියලා මේ යාළුවා කියනවා. වොෂ්රූම් එකෙන් එළියට එද්දිම ෂූයිට යෑන්ගේ ඇසිස්ටන්ට්ගෙන් කෝල් එකක් එනවා. යෑන්ගේ ඇසිස්ටන්ට් කියනවා අද යෑන්ට හදිස්සියෙම පෞද්ගලික වැඩක් වැටුන නිසා ඉන්ටර්විව් එක ලබන සතියේ දාගමු කියලා. ඒත් ෂූයි පැහැදිලි කරනවා ඉන්ටර්විව් එක කරන්න පරක් වුණොත් ඊළඟ මාසේ මැගසින් එකේ ඒ පේජ් එක හිස් වෙනවා කියලා. මේ නිසා ෂූයි යෑන්ගේ ඇසිස්ටන්ට්ගෙන් ඉල්ලන්නේ අදරේ කීයට වුණත් කමක් නැහැ පැය දෙකක් වෙනකොට එක පැයක් ඇති එයා ඉක්මනටම ඉන්ටර්විව් එක කරන්නත් කියලා. ඒත් එහෙම කරන්න බෑ කියලා යෑන්ගේ ඇසිස්ටන්ට් කෝල් එක කට් කරනවා. ඒත් වැඩේ අතාරින්න කැමති නැති ෂූයි කරන්නේ එයාගේ යාළුවගේ මාර්කේ යෑන්ගේ ප්‍රයිවට් ෂෙඩියුල් එක දැනගෙන පාටි එක තියෙන තැනට යනවා කොහොම හරි යෑන්ගෙන් ඉන්ටර්විව් එකක් ගන්න හිතාගෙන. පාටි එක තියෙන තැනට ගිහින් යෑන්ගේ ඇසිස්ටන්ට් කෝල් කරලා ෂූයි සමාව ඉල්ලනවා මෙහෙම හොයාගෙන ආව එකට. ඒ වගේම ආයෙත් පැහැදිලි කරනවා මේ ඉන්ටර්විව් එක පරක්කු වුණොත් ඒකෙන් ඊළඟ මැගසින් එකට ලොකු බලපෑමක් වෙනවා කියලා. ෂූයි මෙතන ඉන්නවා කියන එක යෑන්ගේ ඇසිස්ටන්ට් දකිනවා. මේ තරම් උවමනාවෙන්ම හොයාගෙන ආව නිසා යෑන්ගේ ඇසිස්ටන්ට් ෂූයිට කියනවා එයා ආයෙත් යෑන්ට කතා කරලා ඉන්ටර්විව් එකට වෙලාවක් ගන්න බලන්නම් කියලා. ඊළඟට යෑන් ළඟට යන ඇසිස්ටන්ට් යෑන්ට කියනවා ෂූයි කොහොම හරි මෙතනටත් හොයාගෙන ඇවිත් කියන එක වගේම කොහොම හරි ඉක්මනින්ම ඉන්ටර්විව් එක කරන්න වෙලාවක් හදලා දෙන්න කිව්වා කියලා. ඒත් මේ සතියේ යෑන්ට ගොඩක් වැඩ තියෙන නිසා යෑන් කියනවා අද ඉන්ටර්විව් එක කරන්න බෑ කියලා කියන වගේම ෂූයිට ඩිනර් ලෑස්ති කරලා දීලා ආපහු යන්න කායකකුත් ලෑස්ති කරලා දෙන්න කියලා. අද උදේ ඉඳන්ම ෂූයිට යාගේ බඩේ වේදනාවක් දැනෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ නිසා ෂූයි පේන් කිලස් ගන්න හැදුවත් මෙතන තියෙන කප් එකේ වතුර නෑ කියලා දකින ෂූයි වතුර ගන්න යන්න හිතාගෙන නැගිටිද්දිම මෙතනට එන යූ ෂූයිට වතුර දෙනවා. වතුරක දීලා යූ යන්න හදද්දිම යූව අඳුරගන්න ෂූයි යූගෙන් අහන්නේ මේ ප්‍රොෆෙසර් යූ නේද කියලා. යූ පුදුම වෙලා අහන්නේ මාව අඳුරගත්තද කියලා. ෂූයි කියනවා එයා ප්‍රොෆෙසර් යූ ලියපු රිසර්ච් පේපර්ස් මේ දවස්වල කියවනවා කියලා. ඒ වගේම ෂූයි යාගේ ඩිග්‍රී එක අරන් තියන්නේ යූ ගන්නන ෆයිනෑන්ස් යුනිවර්සිටි එකෙන්මයි කියලා මේ වෙලාවේ දැනගන්නවා. ඊළඟට මේ දෙන්නා එකිනෙකාගේ නම සුවමාරු කරගන්නවා. මේ අතර යෑන් දකිනවා යූ එක ෂූයි කතා කරන එක. යෑන්ගේ ඇසිස්ටන්ට් යෑන්ට කියනවා ඒ තමයි යෑන්ගේ ඉන්ටර්විව් එක කරන්න ආපු රිපෝටර් ෂෙන් කියලා. යෑන්ට මේ වෙලාවේ මතක් වෙනවා එයාට කලින් ඒ නම අවෝඩ් සෙරමොනි එකකදී ඇහිලා තියෙනවා කියලා. ෂූයිට කලින් අවුරුද්දක හොඳම රිපෝටර්ට දෙන අවෝඩ් එක හම්බ වෙලා තියෙනවා. එදා ෂූයිගේ නම අනවුන්ස් කරාට පස්සේ යෑන්ට එතනින් යන්න සිද්ධ වුණ නිසා යෑන් ෂූයිගේ නම ඇහුණට මූණ එදා දැකලා නැහැ. යෑන් සහ ගුවන්ජිව දකින යූ ෂූයිගෙන් සමු අරගෙන පාටි එකට යනවා. ඊළඟට පෑන් කිලස් අරගෙන පාටි එකේ එන්ට්‍රි එක දිහා බලද්දී ඇතුළට යන යෑන්ගේ ඇස් දෙක දැකලා දැනගන්නවා මේ ඉන්නේ යෑන් වෙන්න ඕනි කියලා. ඉක්මනටම යෑන්ට කතා කරන්න ෂූයි දුවගෙන ආවත් ඒ වෙද්දී යෑන් ඇතුළට ගිහින් ඉවරයි. මේක ප්‍රයිවට් පාටි එකක් නිසා යෑන්ගේ ඇසිස්ටන්ට් ෂූයිට ඇතුළට යන්න ඉඩ දෙන්නෙත් නැහැ.
वाहन नवतलाफ्ट मेहमान देतुन देनेक्टम शोई किए नाइन बॉयफ्रेंड नेन कम केला मेहम देतुन देनेक्टम उत्तर दीला शोई टना एपावेला इन्ने ए मदिवाट मे वैसे शोई के बड़े अमारो थवत अडिवेनवा शोई आय मतया के बॉयफ्रेंड के कॉल कल अहन्ने ऐ ताम तावे नेत केला पार्टी के इवरवेला मेतनिन याने यान सह एया के असिस्टेंट दकिनवा शोई तामत मेतने वैसे इन्नवा केला मेक देखा यान या असीस्टेंट अहने शोईट या काय का क्लास नेला यान असीस्टेंट केनवा शोई वेनेनवा के क्यूवन साय काय का क्लास नेला शोई के दुख हेतन यान या असीस्टेंट की काय का शोई लगे नवाता केला यान के काय का शोई लगे नवाता शोई हिता मेके कवर हरी खरदर कार्य इन्न केला मेहमेतन चोई कैगहल की मगे बॉयफ्रेंड माव गाने सा खरदर वेण पाकेला वगेम मट दंट मग बॉयफ्रेंड के किन्नव के मे बेलावे तमय चोई अंदन गाने शाटय के पेन यान के हस्तक एति चोई पराक वेटी यान चोई के मे हसरी मनी सा तरह की याग ड्राइवर टेना मेतनी यम केला चोई के कत्ताव निसा यांट पड़ी लज्जावाक वगेम तरह कुत्तेवेनवा यान के असिस्टेंट कियान्ने शोई वगे दक्ष कांतावक बॉयफ्रेंड केनेक नतिवेन नम विद्याक नय केला यान या के असिस्टेंट कियान्ने ओ रिपोर्ट शेंगेन गोडा कुनांदो ई वगे केला ईलंगट यान के असिस्टेंट कियान्ने शोई एक कीप पाराक्म कथा करपु निसा वगेम शोई वेड करन विद्या निसा तेरेनवा केला शोई या के जॉब एक कैपवीमेन करन दक्ष केनेक केनेक एवकेम शोई वेड़क मैगसीन के ईलग नियोज्य प्रधान खतृवेन्न शोईट पुलवांग वे के हेमोम हितान्न के असीस्टेंट कि यागे असीस्टेंट कि वोट मगे असीस्टेंट वेनवाट पड़ा गोसी रिपोर्ट के क्वालिफिकेशन तीयन के शोई गण याग बॉयफ्रेंड मेमला वेनवा शोई आगे बॉयफ्रेंड की अहानी अत बर्थे का कोहमद केला शोई के बॉयफ्रेंड कि शोई न तो या हिटी गुडाक तुकें केला ईलंगट शोए आगे अहानी कार्तिक बर्थे सेलिब्रेट करे केला शोई के बॉयफ्रेंड कियानवागे आलवा सेलिब्रेट करे केला ईलंगट शोई कियाने आलवा के पर्फ्यूम के स्मेल लगे गुडा खोदाई एक वाटा थोड़ा मेचनवा एनिसा इलाक पार मुकदे पर्फ्यूम केला अहन केला मैं वेलावे ना शोई के बॉयफ्रेंड का कलबल वेला वगे केला अपिट पेनवा शोई तेने का कसनी पेनिसा शोई के बॉयफ्रेंड शोई वगेदर टेरल वाला पिटत्तेनवा टीक दुरा क्या शोई के बॉयफ्रेंड के कॉल कगेम मेके पास टीका कल बलवेन शोई के बॉयफ्रेंड इक मंट माए तेन पिटातेनवा गे अतुलट आवट पास शोई तेनकाने फोन यागे लंग नैकेला इक मनिम शोई यागे फोन के लोकेशन के चक्कर बला लोकेशन के विद्यट पेना हॉस्पिटल शोई कल बलवेनवा या अतरमकद यागे बॉयफ्रेंड शो एक्सीडेंट वेला इत मेहमेत हॉस्पिटल के लंगटे आना शोई दाखिले यागे बॉयफ्रेंड तब गर्ल के हॉस्पिटल केलियटेनम के मेक दाकिन शोई ऐटम क्या कने गर्ल शोगे आलुकेला लंगट मे गर्ल तमंग बॉयफ्रेंड हकना वगेम एदना किसकना दकट पसे तव दुट तमंग रटगा शोईट पेरीवेनवा हेमदेम तेरम गत शोई मेतनी मेहर टैक्सी कक्कीन गेदरेनवा शोव इन मे गर्ल किया शोई दिन देवा ऐट दिन्न पुलवांग वगेम शोईट दिन्न बरी देवल तेर दिन्न पुलवासा शोईगे ब्रेकअपन के लगे मे गर्ल यागे माम बलागे इनकेला इक निम मेतनीवा इलांट तमंग काय के लंगटे आने शो दकीनवा खाली दवसक या शोईट दुन ब्रेसलेट काय के एलतीनवा शो मे ब्रेसलेट शोईट दील की एलती सदहट में इनकेला कोहमारी मेके शोव तेरम गणवा शोई हेमदेम डेकलाक गेदर शोई यागे शोक मतक सटहन वकेम शोव दून देवल पक्षकट दानवा मे विलावे शोई हिति मवा गणवा शोव या करपु देट समावे इल्लवा किसी समावा पेन तो शोगे ब्रेकअपेन वकेला
ඇත්තටම සිද්ධ වෙන්නේ හිතුවා වගේම මේ වෙලාවේ ෂෝව් ආවත් ෂෝව් කිසිම දෙයක් කියන්න කලින්ම ෂෝව් කියනවා එයාට බ්‍රේක් අප් වෙන්න ඕනි කියලා. ෂෝව් කියනවා එයා කලින් ෂෝව් නිසා හිතන් හිටියත් හැමදාම මහන්සි වෙලා වැඩ කළා තමයි දියුණු වෙන්න ඕනි කියලා. එයාට ඒ ගර්ල් හම්බ වුණාට පස්සේ තේරුණා කියලා හැමදාම මහන්සි නොවී දියුණු වුණ සැපවත් ජීවිත ගත කරන අයත් ඉන්නවා කියන එක. මොකද ඒ ගර්ල්ගේ ෆැමිලි එක රිච් ෆැමිලි එකක් කියලා වගේම ඒ ගර්ල්ගේ මාමගේ කායකේ නම්බර් ප්ලේට් එක පවා එකම අංකය තියෙන එකක් කියලා. ඒ නිසා මේක තමයි මට දියුණු වෙන්න එකම අවස්ථාව කියලා ෂෝව් කියනවා. ෂෝව්ගේ මේ කතාව නිසා කොච්චර තරහ ගියත් ෂූයාගේ ෆෝන් එක ෂෝව්ගෙන් ඉල්ලගෙන ෂෝව් දුන්න දේවල් තාපහු බාර දීලා දොර වහනවා. ඊළඟට ෂෝව් මොකද කරන්න කියලා බලද්දි ෂූයි දකිනවා ෂෝව් එයාට දුන්න ගෝල් බ්‍රෝච් එක හොයනවා කියලා. ෂූයිට මේ උන දේවල් ගැන තරහක් වගේම දුකක් දැනුණා. ෂූයි එයාවම පාලනය කරගන්නවා. මේ උන දේ ගැන දැනගත්ත ෂූයිගේ යාළුවා රූවත් කියන්නේ එයා නම් මුලින්දම දැනන් හිටියා කියලා ෂෝව් කියන්නේ මේ වගේ කෙනෙක් කියන එක. රූවෝ ෂූයිට කියන්නේ කොලෙජ් එකේදී ෂෝව් පස්සෙන් එද්දි වගේම ඔෆිස් එකේ අයත් ෂෝව් කියන්නේ ඔයාට ගැළපෙන කෙනෙක් නෙවෙයි කියලා කිව්වත් ඔයා ඒක පිළිගත්තේ නෑනේ කියලා. ෂෝයි තීරණය කරනවා එයාගේ මුළු අවධානයම එයාගේ ජොබ් එකට දීලා අනාගතේ හොඳ තැනකට එනවා කියලා. ඊළඟ දවසේ ෂෝයි ඔෆිස් එකෙන් සංග්ලාස් එකකුත් දාගෙන මේ වෙලාවේ ෂෝයි ළඟට එන යූලින් අහන්නේ යන්නේ ඉන්ටර්විව් එක කොහොමද උනේ කියලා. මොකද යූලින් එයාට ලැබුණ අවස්ථාව ආයෙත් ෂෝයිට ගියප් එක ගැන හිත ඇතුලෙන් තරහකින් ඉන්නේ. ෂෝයි කියනවා ඉන්ටර්විව් එක වෙන දවසකට දාගත්තා කියලා. ඊළඟට ෂූයි ඩිරෙක්ටර් ගාවට ගිහින් කියන්නේ කලින් දවසේ යෑන් එක ඉන්ටර්විව් එක කරන්න බැරි වුණා කියලා වගේම ඒක වෙන දවසකට දාගන්නවා කියලා. ඊළඟට ඩිරෙක්ටර් අහන්නේ ඇයි ඇතුළෙත් සංග්ලාස් දාගෙන ඉන්නේ කියලා. ඊළඟට ෂූයිගේ සංග්ලාස්ස් ගලවලා පෙන්නද්දී තමයි අපිට පෙන්වන්නේ ෂූයිගේ ඇස් රටේ කළු වෙලා වගේම ඉදිමිලා කියලා. මේක දකින ඩිරෙක්ටර් කියන්නේ ඉන්ටර්විව් එක කරන්න බැරි වුණ නිසා ඔයාට බොයෆ්‍රෙන්ඩ් එක්ක යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නවත් තිබ්බනේ කියලා. එත් මේ වෙලාවේ ෂූයිගේ මූණ දකින ඩිරෙක්ටර් ආයේ තහන්නේ ෂෝව් එයාව රැවට්ටුවවද්ද කියලා. මේක අහලා ෂූයි පුදුම වෙන නිසා ඩිරෙක්ටර්ට තේරෙනවා එහෙනම් මේක තමයි වෙලා තියෙන්නේ කියලා. ඊළඟට ඩිරෙක්ටර්ට එයාගේ හිනාව නවත්ත ගන්න බැරි වෙනවා. ෂූයි අහන්නේ මගේ බොයෆ්‍රෙන්ඩ් මට වංචා කරලා අහුණ එක දැනගත්තට පස්සෙත් ඔයා කොහොමද හොම හිනා වෙන්නේ කියලා. ඊළඟට ඩිරෙක්ටර් ටැංගි ෂූයි ළඟට ගිහින් කියන්නේ ෂූයි සහ ෂෝව් දෙන්න එකිනෙකාට ගැලපෙන්නේ නැහැ කියලා. දෙන්නෙක්ට ජීවිත කාලෙම එකට ඉන්න නම් ඒ දෙන්නගේ ගැළපීම ගොඩක් වැදගත් වෙනවා කියලා. ෂෝයි ඊළඟට අහන්නේ ෂෝව් මට ගැළපෙන්නේ නැත්තම් මට ගැළපෙන්නේ මොන වගේ කෙනෙක්වද කියලා. ෂෝයිට ගැළපෙන්නේ ෂෝයි වගේම උනන්දුවෙන් කැපවීමෙන් තමන්ගේ උත්සාහයෙන් දිනු වෙන්න පුළුවන් කෙනෙක් කියලා ඩිරෙක්ට් කියද්දි ෂෝයි කියන්නේ ඔයා හරි මම දැන් එහෙනම් ඉක්මනට වැඩට යන්න ඕනි කියලා. ඇත්තටම ෂෝයි යූලින්ට වඩා දක්ෂ වුණත් යූලින් ෂෝයිට වඩා සීනියර් කෙනෙක් නිසා ඔෆිස් එකේ වැඩි දිනක ඉන්න යූලින්ගේ පැත්තේ. ඒ ෂෝයි මේ කිසිම දෙයක් හිතන්නේ නැතුව තමන්ගේ ඩියුටි එක හරියටම කරනවා. ඊළඟට ෂෝයි ලන්ච් ගන්න රෙස්ටෝරන්ට් එකකට යනවා වගේම ෂෝයිට මතක් වෙනවා වෙනදට එයා මෙතෙන්ට එන්නේ ෂෝව් එක කියන එක. ඒත් එක්කම ෂෝයාගේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් ලේෂි එක මෙතනට එනවා. ෂෝව් ලේෂිට කියන්නේ එයාගේ මාමා එක්ක ෂෝව්ගේ කම්පැනි එක ගැන කියලා එයා එක වැඩ කරන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. මේ හැමදේම ෂෝයි මෙතන ඉඳන් අහගෙන ඉන්නේ. ලේෂි මේ වෙලාවේ ෂෝයිව දකිනා වගේම තවත් ෂෝව් එක ලං වෙලා කතා කරන්න වගේම ෂෝව් එක්කගෙන ෂෝයි ඉන්න තැනට යන්න හදනවා. ඒ ෂෝව් ෂෝයිව දැකලා බය වෙනවා. ලේෂි ෂෝයිව පැත්තකට තල්ලු කරලා එයාගේ ඕඩර් එක දෙනවා. ඒත් එක්කම ෂෝයි දකින්නේ කලින් දවසේ එයා ෂෝව්ට දුන්න බොක්ස් එකෙන් ගත්ත ගෝල්ඩන් බ්‍රෝච් එක ෂෝව් ලේෂිට දීලා තියෙනවා කියන එක. මේක දැකලා හිනා යන ෂෝයි කියන්නේ පාවිච්චි කරපු දේවල් වලට ගොඩක් කැමති වගේ කියලා. පාවිච්චි කරපු දේවල් කියලා ෂෝයි කිව්වේ ෂෝව්ට කියලා හිතන ලේෂි තරහ ගිහින් ෂෝයිගේ පස්සෙන් යන්න හැදුවත් ෂෝව් එක නවත්තන්නේ ෂෝයි ඇත්තටම කිව්වේ මොකක් ගැනද කියලා එයා හොඳටම දන්න නිසා. මේ අතරේ මේ හරියම වැඩකට ඇවිත් ඉන්න යෑන් එයාගේ ඇසිස්ටන්ට් එක්ක වැඩ ගැන කතා කර කර ඉද්දි දකින්නවා පාරයිනේ ගහකට පයින් ගහ ඉන්න ෂූයිව. ලේෂිව කායකට ඇරලවන ෂෝව දැකලා ෂූයිට තවත් තරහ යනවා. ඊළඟට ෂූයි දකින්නේ ලේෂිගේ මාමාගේ කායක කියන එක පාරයිනේ නවත්තලා තියෙනවා කියලා. මේ කායක ළඟට යන ෂූයි කායක ඇතුළේ ඉන්න අයට කතා කරලා අහන්නේ මගේ ෆෝන් එක චාර්ජ් කරගන්න පුළුවන්ද කියලා. ඊළඟට ෂටයක පාත් කරන යෑන් කියන්නේ මගේ කායගේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කෙනෙක්ව එක්කන් යන්නේ නැහැ කියලා.
मैं वेलावे तमाय शोई दनगाने मैं इन्ने आ दकिन्ने बालागन हिटपु यान कियने कर यान छाटे के वाहन हादाती मैं कनावतन शोई कियने याट काय के अनगा मंगहरी इंटरव्यू वेका कराने देने के ला एक मैं का गाना गाने ने तो आज छाटे के वाहन हादाती शोई कियने ए इंटरव्यू वेका ने तो इलाक मैगसीन ने का सार्थ कविन्ने नया के ला ඊළඟට යෑන් ෂෝයිට කියනවා කායකේ යන ගමන් ඉන්ටර්විව් එක කරන්න බෑ කියලා වගේම ඒකට වෙලාවක් වෙන් කරව ගන්න එයාගේ ඇසිස්ටන්ට් කෝල් එකක් දෙන්න කියලා. මෙහෙම කියලා ෂට එක වහලා යෑන් එයාගේ ඩ්‍රයිවර්ට යමු කියලා කියනවා. ඒ යෑන්ගේ ඇසිස්ටන්ට් නම් පාර මැද්දට වෙලා බලාගෙන ඉන්න ෂෝයි දිහා දුකෙන් බලාගෙන ඉන්නේ. මේක දකින යෑන් කියන්නේ ඔයාට යාගෙන දුකයි නම් ඔයාටත් පුළුවන් කායකෙන් බහින්න කියලා. මේ අතරේ ඩිරෙක්ටර් තැන්ගි යූලින්ට එන්න කියලා කියන්නේ එයා කර කර හිටපු ආටිකල් එකේ වැඩ ඉවර කරලා තියාගන්න කියලා. මොකද ෂූයිට යෑන් එක ඉන්ටර්විව් එක කරන්න බැරි වුණොත් ඒ තැනට යූලින්ගේ ආටිකල් එක දාන්න වෙනවා කියලා ඩිරෙක්ටර් කියනවා. මේක ගැන දැනගත්ත ෂූයිගේ යාළුවා නෑන් ෂූයි එක චැට් කරලා කියන්නේ ෂූයිට යෑන් එක ඉන්ටර්විව් එක කරගන්න බැරි වුණොත් ආයෙමත් මැගසින් එකේ ඒ තැන යූලින් හොරකම් කරයි කියලා. මේ අතර ෂූයියාගේ ආලුව රෝගෙන් අහලා දැනගන්නවා ඇත්තටම යෑන්ගේ අක්කාගේ දුව තමයි ලේෂී කියලා. ඒත් ලේෂීගේ අම්මා ඒ කියන්නේ යෑන්ගේ අක්කා කවුද කියන එක කවුරුවත්ම දන්නේ නැහැ. මොකද යෑන්ගේ පවුලේ තමගේ ප්‍රයිවසි එක ගැන ගොඩක් හිතනවා කියලා තමයි හැමෝම කියන්නේ කියලා රෝ කියනවා. යෑන්ට යාගේ ඇසිස්ටන්ට් ගෙන් දැනගන්න ලැබෙනවා මේ සතියට කිසිම ෆ්‍රී ටයිම් එකක් නැහැ කියලා. මේ නිසා මේ සතියේ ෂූයි එක්ක ඉන්ටර්විව් එක කරන්න වෙන්නේ නැහැ කියලා ඇසිස්ටන්ට් යෑන්ට කියනවා. ඊළඟ දවසේ යෑන්ට කම්පැනි එකේ බෝඩ් මීටින් එකක් තේනවා. මෙතනදී මේ අය යෑන් කලින් දවසක ලොකු කම්පැනි එකක් වෙන ලයින් කම්පැනි එක වෙනුවට පොඩි ටෙක්නිකල් කම්පැනි එකක් වෙන ලියන් තෝරගත්ත නිසා ඒ ගැන තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒත් යෑන්ට පුළුවන් වෙනවා එයා එහෙම කරන්න හේතුව මේ අයට පැහැදිලි කරලා තේරුම් කරන්න. ඊළඟ දවසේ ඉවර වෙද්දී යෑන් යාගේ ඇසිස්ටන්ට් කෙන් අහන්නේ ඊළඟට යාට මොනවද තියෙන වැඩ කියලා. යෑන්ගේ ඇසිස්ටන්ට් කියනවා යෑන් මේ වෙද්දි මුළු සතියම වැඩ කරලා ඉවරයි කියලා. ඊළඟට යෑන් අහන්නේ එහෙනම් ඉස්සරහට කරන්න තියෙන දේවල් වලින් මේ සතිය කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. එහෙම කලින් කරන්න පුළුවන් දෙයක් නම් නැහැ ඒත් රිපෝටර් ෂෙන් එක ඉන්ටර්විව් එක කරන්න තියෙනවා කියලා ඇසිස්ටන්ට් කියනවා. යෑන් කියනවා හෙට යාර් හෝස් රයිඩින් යන නිසා ඒකත් එක්ක බලලා ඉන්ටර්විව් එකට වෙලාවක් වෙන් කරන්න කියලා. යෑන්ගේ ඇසිස්ටන්ට්ගේ ඉන්ටර්විව් එකට වෙලාවක් ලැබුණ නිසා ෂූයි ගොඩක් සතුටු වෙනවා. මේක ගැන ෂූයි සහ නෑන් දෙන්න කතා කරන එක අහන් ඉන්න යූලින් නම් තරහින් පුපුරනවා. ෂූයි එක්ක තරහෙන් වගේම ඊර්ෂ්‍යාවෙන් ඉන්න යූලින් හැමෝම ගියාට පස්සේ ෂූයිගේ ඩෙස්ක් එක ඇදලා බලනවා වගේම යූලින්ට හම්බ වෙනවා ෂූයි ඉන්ටර්විව් එකට ලෑස්ති කරපු ඩොකියුමන්ට් එකක්. ගෙදර යන ෂූයි රූවට වීඩියෝ කෝල් එකක් අරගෙන අහන්නේ ඉන්ටර්විව් එකට මොකක්ද අඳින්නේ කියලා. රුවනම් කියන්නේ යෑන්ට ලස්සනට පේන විදිහක් අඳින්න කියලා. ඒ චුයි කියන්නේ ඉන්ටර්විව් එකට යාට පහසුවෙන් ඉන්න පුළුවන් විදිහක් අඳින්න ඕනේ කියලා. රුව ආයිම චුයිට පැහැදිලි කරන්නේ යෑන් මේ ඉන්ටර්විව් එක කැමැත්තෙන් කරන්න නම් ඉන්ටර්විව් එක කරන කෙනා ලස්සනට ප්‍රියමනාපව ඉන්න ඕනේ කියලා. ඔය ආකර්ෂණීය විදිහට හිටියොත් තමයි යෑන් ඔයාට අවධානය දෙන්නේ. එහෙම වුණොත් තමයි ඔයාට යෑන්ගෙන් එයාගේ අයිඩියල් ටයිප් එක ගැන අහන්න පුළුවන් කියලා රුවෝ කියද්දි ෂූයි පිළිගන්නවා ඒ කතාව ඇත්ත තමයි කියලා. මෙහෙම කියලා ෂූයි යෑන් ඉස්සරහා ඉන්න විදිය පෙන්නද්දි රුවෝ කියන්නේ ටිකක් ආකර්ෂණීය වෙන්න කියලා විතරයි කිව්වේ. ඔහොම කරොත් නම් යෑන් පිස්සු වැටිලා ඔයාට ඉන්ටර්විව් එක දිගටම කරගෙන යන්නත් බැරි වෙයි කියලා. ඔච්චර බොරුවට වර්ණනා කරන්න ඕනේ නෑ මට තව වැඩ තියෙනවා කියලා ෂූයි කෝල් එක කට් කරනවා. ෂූයි මේ වෙලාවේ ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා වගේම මේ වෙලාවේ අපිට පෙන්නන්නේ යෑනුත් තාම වැඩ කරන ගමන් ඉන්නේ කියලා. ඒ වගේම වැඩ ඉවර වෙලා වර්ක්අවුට්ස් කරනවා වගේම ඊළඟට ෂවර් එකක් දාන තැනින් අද කොටස ඉවර වෙනවා. අපේ යාළුවෝ මේ අලුත් ඩ්‍රාමා සීරීස් එක ගැන මොකද හිතන්නේ? දෙකටම මේ ඩ්‍රාමා එක බලන්න අපේ යාළුවෝ කැමතිද? ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනම් ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපේ යාළුවන්ට සුබ දවසක්.